මෙතෙන්ට එන්න කියලා කිව්වේ ලකයි සිකයි දෙන්නට දෙන්නම ඇවිල්ලෙන්නවා. එක වගේ ඇඳගෙන දෙන්නම ඇවිල්ලෙන්නේ. ඔව් ඒ දෙන්න මේ වෙනකොට සෝෂල් මීඩියාස් ත්‍රූ බොහොම ජනප්‍රියත්වයක් ලබාගෙන තියෙනවා. ඒ දෙන්නගේ වෙනස් වැඩ හින්දා තමයි ඒ දෙන්නා මේ වගේ ජනප්‍රියත්වයක් ලබාගෙන තියෙන්නේ. ඔව් දැන් අපි මේ FB live ඇවිල්ලා ඉන්නේ. Facebook live එකක් ඇවිල්ලා තියෙන මේ ලකා පොඩ පේන්නේ වගේ එකක් ගැතියක් තියෙනවා මේ. ලකා මහත වැඩි ඉන්න පේන්නේ නැද්ද? ඔව් පොඩ්ඩක් ඉන්න බෑ මාව. ආ දැන් හරි. දැන් පේනවා හරි. දැන් හරි මේ එතකොට ලකයිසික දෙන්න සින්දුවක් කියන්න හදන්නේ මේ ඔය දෙන්න දැන් මේ මියුසික් ඕගොල්ලන්ගේ ඇඟේම තියෙන එකක්ද මොකද්ද ඔය මියුසික් නෑ මොන වෙලාවට දාගන්න ඇඟේ දාගෙන ඉන්නේ ඇඟේ මොන 22ක් අපි ඇඟට අරන්නේ එතකොට ඔය අපි අර කලින් කිව්වා වගේ රට්ටු හිනස්සන එක මිනිස්සු හිනස්සන එක ලේසි වැඩක් නෙවෙයිනේ එතකොට ඒ දැන් හිනස්සන වැඩේ කරනවානේ ඒකත් ඉස්කෝලේ යන කාලේ ඉඳලා තිබිච්ච එකක්ද නැත්නම් පස්සේකදී ඕන වෙලාවට විතරක් ගත්ත එකක්ද එතෙම තමයි ඉතින් ඕන ඕන වෙලාවට මෙයා නම් හුඟක් වෙලාවට මේ කියන්නේ ඔය පන් ඒ කාලේ ඉඳන්ම හිනස්සලම තමයි තියෙන මිනිසුන්ව රට්ටුන්ව ඒ ආభాෂය තමයි මේ දක්වා ඔය ඇවිත් තියෙන්නේ ආ රට්ටු හිනස්සනවා ඔව් ඒ කියන්නේ සිරිකිතකාන්ත කියනවා ඔය කාලේ එහෙද හිටි අපි ස්කූල්ෙ යද්දි මේ ඔය දෙනගේ ස්කූල් එක මොකද්ද මේ ඔයාගේ ස්කූල් එක මේ ලක්ම මම ආනන්ද විද්‍යාලය කොළඹ සික මම නුවර අපේ ගමේම මායිල්බඩ මහවිද්‍යාලය. එතකොට මේ ඔය දෙන්නා එකතු වෙන්නේ කොළඹදී. ඒක ඉතාම වැදගත් ප්‍රශ්නයක්. මම මේ බලාගෙන හිටියේ ඇයි ඕගොල්ලෝ තාමත් මේ ප්‍රශ්නේ අහුවේ නැත්තේ කියලා. ඔන්න අපි අහුවා. හරි. අපි දෙන්න මුණ ගැහෙන්නේ මෙතන. මේ YFM කියන තැන තමයි අපි දෙන්න මුණ ගැහෙන්නේ. මොකද YFM එකේ මීට වසර කිහිපයකට උඩදී ගියා ආදරණීය හන්තාන කියලා ගුවන් විදුලි නාටක ඩ්‍රාමේක. ඔව් ඒ ඩ්‍රාමේකේ මම ආවා ආදරවන්තයට දායකත්ව ලබා දෙන්න. සිකාව ආදරවන්තයගේ යාළුවට දායකත්ව ලබා දෙන්න. එතකොට ඒ වෙලාවේදී තමයි අපි දෙන්නව හම්බ වෙන්නෙත් මුලින්ම. ඒ හිතවත්කම තමයි මේ දක්වා මේ ඇවිත් තියෙන්නේ. සැහෙන දුර හිතවත්කමක් බවට පත් වෙලා තියෙනවා කෙටි කාලයක් තුළනේ. කෙටි කාලයක් තුළ මේ ඉතින් ඒකට වග කියන්න ඕන වයි එෆ්. එතකොට දැන් ඔය දින හම්බෙච්ච පළවෙනිම දවසේ එහෙම හිතුණාද දුර දිග යන මේ වගේ සම්බන්ධයක් ඇති වෙයිද? මේ වගේ සම්බන්ධයක් දුර දිග කියලා මේ එහෙම හිතුවේ නෑ. මොනවා හරි ඉතින් ගලව ගන්න බැරි වෙන්නේ මෙහෙම වෙයි කියලා. හරි අපි වෙන තින්නවා කාම සින්දා කාලා කතා කරමුද? මේ අපි පොඩ්ඩක් මේ ලකාව මේ පේනවා මදි ඒක තමයි මම මේ කල්පනා කරේ මොකද්ද කරන්නේ ඒකට කියලා. සිකා බයයි මේ සිකා තව පොඩ්ඩක් මේ පැත්තට එන්න බලන්න යන්න. ඒකයි බයයි. මොන බලන්න ඔබ සිකාගේ මදුව ළඟට කිට්ටු වෙද්දී. එනවා. චෙට්ටක් එන්නකයි තේ ළඟට කවන්නේ. කවන්නේ කවන්න ප්‍රශ්නයක් නැහැ. දැන් මොකද තත්තේ? ආ දැන් හරි දැන් හරි. ඒක තියෙන. හරි. අද නවන් පෙරේරා වෙනද වගේම අපිට ගිටා වාදනයෙන් සහාය දෙනවා වයිෆ් නිෂ්පාදනංශයෙන්. ඔව් වෙනද වගේම රක්ෂිතගේ කොණ්ඩේ හින්දා නවන්ගේ මූණ වැඩිය පේන්නේ නැහැ. ආ ඒක නම් කරන්න දෙයක් නැත. හරි අපි පටන් ගමු. ඕකේ අපි හම්. ඕ ඕ ඕ වෙහි පබලු සලි ඉඟි කරන හැටි බොරුව මේ දැන් ඕකනේ ඔරිජිනල් එක. ඔව් දැන් සිකාට වෙච්ච සිද්ධියක් තියෙනවා. ඒ සිකාට වෙච්ච සිද්ධිය මේ ගීතේ තනුවට අපි වචන වලින් දාලා තියෙනවා. ඒ කියන්නේ ඇත්තම එක. ඒක කියන්නේ ඔව් ඒක දැන් ඇත්ත එක කියන්නේ ගියේ මෙච්චරකල් ඔය දාපු ක්ලිප්ස් වල ඊළඟ ඉදිරියට යන්න තියෙන ඒවා ඒ ඔක්කොම මට වෙච්ච ඒවා. ආහා කවදාවත් ලකාට වෙච්ච දේවල් නෑ. කවදාවත් ලකාට ගොඩක් ඒවා වෙන්නේ නෑ නේද? නෑ නෑ මටමයි. සමහරකට මටමයි. අහන්න වගේ සිම්පත. පුදුම වගේ කිම් සහගත පුද්ගලයන් සිකා නේද? හරි. බස්සකට නැගි නිදි කිරණ හැටි බස්සකට නැගි ඉදි කිරණ හැටි පුරුවට සීපිය වසමි මගේ කටද ඇරි ඇය මතක වැටි මම හොරට නිදා ඉඳිමි මම හොරට නිදා ඉඳිමි ඕ 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
බ්ලඟ සෙනග හිඳි මූ දෙස බලති මොන මොනවද කියති ළඟ සෙනග හිඳි මා දෙස බලති මොන මොනවද කියති උන්මට බනීති උන්මට බනීති මෑහුණ ගානට නිදිමි බස් එකට නැගි නිදි ගිරන හැටි බස් එකට නැගි නිදි ගිරන හැටි බොරුවට සිටිය වසමි මගේ කටක ඇරි ඇය මතක බැටි මම හොරට නිදා නිදිමි මම හොරට නිදා නිදිමි මම හොරට නිදි මව ඇයට දැනි කන හරහා දෙකක් දුනි මම හොරට නිදි මව ඇයට දැනි අනහර හාදකක් දුනි ආයි සරටම වැදුනි සරටම වැදුනි කරකෙනවා වගේ දනුනි බස් එකට නැගි නිදි ගිරන හැටි බොරුවට සිපිය වසමි මගේ කටක ඇරි ඇය මතට බැදි මම හොරට නිදා නිදිමි මම හොරට නිදා නිදිමි බස් එක නවත්තන්න කියලා කිව්වනේ මේ ලකයිස් එකයි තමයි මේ ඇත්තටම මෙතන අද දවසේදී මේගොල්ලන්ගේ මේ හැකියාවන් ඉදිරිපත් කරනේ මට මේ 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 දෙයක් අහන්න හිතෙනවා ලකා ඔයාට මතක් වුණා නේද ඔයාගේ අත්දැකීමක් නෑ මගේ අත්දැකීම නේ දැන් මම මේ කල්පනා කරේ දැන් බස් එකේ එහෙම මේ නිදි කියලා වටනේ කියන්නේ ටිකට් ගන්න තියෙන කම්මැලිකමට වෙන්නේ නැති නේද නෑ එතන වෙන ප්‍රශ්නයක් තිබ්බනේ හේරු නැද්ද කතාව ඒකනේ ඇය මතට වැටි මම මේ බය හිටියේ මේ පැත්තට පාත් වෙයිද කියලා මගේ පැත්තට සිකා ගිහලා පාත් වෙයිද කියලා මම බය ඒක කතාව තේරුණා මම ඒක තමයි අහුවේ මෙයාට මොකක් හරි මේ එක්ක නෑ මෙයාගේ පොඩි කාන්දමක් කියනවා මේ පැත්තට ඇදෙන මම චුට්ටක් මෙහාට එන්නන්නේ නේද ඔයාමනේ කතා කරගත්තේ දැන් දැන් අන්තිමටනේ තේරුණේ සින්දුව සිකාය ගැන මොකද්ද දක්වන අදහස මොකද්ද මේ වගේ දේවල් ආයේ නොවෙන්න නෑ මේ වගේ දේවල් ආයේ වෙනවා මම එහෙම කරනවා ඔක්කොම මම කරේ